අයිබෝවන් කලින ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6ක සහ පුද්ගලින් 316කට ශ්‍රී ලංකාව පනවා තිබූ තහනම ඉවතට යුවන් වැන් 5 අනිද්දා හම්බන්තොටට ඉන්දියාව නිහඬයි රනිල්ව පිළිගන්න කාඩිනල් හිමිගෙන් කොන්දේසියක් ඉන්දු චීන ගිරයට හසු වූ බංකොලොත් ශ්‍රී ලංකාව විද්‍යාත්මකව ඇමතිකම් බෙදනකොට බලහත්කාරින් ඉඩම් අල්ලන කෙනෙකුට ඉඩම් ගොඩ කිරීමේ ඇමතිකම දෙන්න අද ටෙලිවැකියෙන් හෙට සිට පාසල් සතියේ දින පහම පාසල් ආරම්භ කිරීමත් සමග පෞද්ගලික බස් 100%කින් දහවනේට කරන්න සැලසුම් ගැමුණු කියයි සපුග ස්කන්ධ හෙට යලි වැඩ ආරම්භයි අනාගත ලෝකයේ සහ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය 2030 වන විට ලෝකයේ විදුලි ත්‍රී රෝද රථ වෙළඳ පොළ තුල ඩොලර් මිලියන 1100 ඉක්මවා යාමේ පෙර ලකුණු ප්‍රථමයෙන් දේශීය පුවත් ඉන්ධන අර්බුදය හමුවේ දින 3කට සීමා කර තිබූ පාසල් අධ්‍යයන කටයුතු හෙට සිට සතියේ දින 5ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාසල් ආරම්භ වීමත් සමග 100%ක දරිතාවයකින් බස් රථ දහවනේට යොදවන බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. රුසියාවේ සිට ඊයේ රාත්‍රියේ මෙරටට ළඟා වූ බොරතෙල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. ඊට අදාළ සාම්පල් පරීක්ෂාවක්ද මේ වන විට සිදු කර තිබෙනවා. ඒ අනුව මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු වලින් අනතුරුව සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. තවත් මෙට්‍රික් ටොන් 120,000ක් අඩංගු බොරතෙල් නෞකාවක් අගෝස්තු මාස 23 සිට 29 දක්වා කාලය තුළ මෙරටට ළඟා වීමට නියමිත බවටද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව යළි ආරම්භ කිරීමත් සමග දීවරින්ට අවශ්‍ය භූමි තෙල් අඛණ්ඩව ලබා දීමට බලශක්ති අමාත්‍යවරයා මීට පෙර පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී සහතික කර සිටියා. දීර්ඝ කාලයක් සිට සිය දීවර කටයුතු සිදු කරගත නොහැකිව සිටින දීවරින්ට අවම වශයෙන් භූමි තෙල් ලීටර් 50ක්වත් ලබා දිය යුතු බවයි සමස්ත ලංකා පොදු දීවර සම්මේලනය පවසන්නේ. සුළුපන්න දීවර කාර්මිකින් භාවිතට ගන්න යාත්‍රා 25,500ක් ගොඩට කළා තියෙන්නේ. දැන් වැල්ලේ බැඳලා තියෙන මේ යාත්‍රාවල එන්ජින් ටිකක් දැන් සවුත් වෙලා තියෙන්නේ. සූදානම් වෙන්න එපා හැම දීවර යාත්‍රාකම ලීටර් 10ක් 15ක් දීලා මේක අත පිහිදා ගන්න. අවම තරමේ ලීටර් 50ක්වත් ලබා දිය යුතුයි. ආණ්ඩුව කඩිනමින් ක්‍රියාත්මක නොවන්නේ නම් සමස්ත දීවර කාර්මිකින් හා මේ රටේ වැඩ කරන ජනතාවත් එක්ක ආණ්ඩුවට එරෙහිව සටන් කරන්න සූදානම්. මේ අතර සෙවිලි උළු සඳහා අවශ්‍ය වන භූමි තෙල් නොලැබීම හමුවේ සමස්ත උළු කර්මාන්තයෙම බිඳ වැටි ඇති බවයි සමස්ත ලංකා මැටි සෙවිලි නිෂ්පාදකීන්ගේ සංගමය පවසන්නේ. අපේ දේශීය මැටි සෙවිලි උළු කර්මාන්තය දැන් මාස 3ක් තිස්සේ කරගෙන යන්න බැරුව වසා දමන තත්වයකට පත් වෙලා තියෙනවා. භූමි තෙල් ලීටර් 50ක් අපි සතියකට ඉල්ලලා තියෙනවා රජෙන්. මේ වෙනකන් අපිට ඒක යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. දැන් මේ දේශීය උළු කර්මාන්තයේ ඇනහිටීම තුළ ඉදිරියේදී රටේ සෙවිලි අවශ්‍යතාවයට දැවැන්ත දේශීය මැටි සෙවිලි උළු හිගයක් එනවා. ඉන්ධන අර්බුදය හමුවේ සතියට දින 3ක කාලයකට සීමා කර තිබූ පාසල් පැවැත්වීම හෙට සිට සාමාන්‍ය පරිදි සතියේ දින 5ම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා සඳුදා සිට දින 5ම පෙරවරු 7:00 සිට පසුරු 1:00 දක්වා සාමාන්‍ය පාසල් කාල සීමාව පැවැත්වීම සඳහා පාසල් කාලයේ සම්පූර්ණයෙන්ම පාසල්වල අධ්‍යයන කටයුතු සඳහා යොමු කිරීමටත් පියවර ගන්නයි කියන කාරණය අගෝස්තු නිවාඩුවකින් තොරව පළවෙනි වාරයේ අවසන් කළා දෙවෙනි වාරයේ ආරම්භ කිරීමටත් කටයුතු කරනවා මේ අවුරුද්දේ තුන්වෙනි වාරයේ අප්‍රේල් මාසය දක්වා දීර්ඝ කළා තියෙනවා මේ මාසයේ අවසන් වෙන්න කලින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරනවා හෙට සිට පාසල් ආරම්භ වීමත් සමග පෞද්ගලික බස් රථ 100%කින් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ. හෙට දිනේ පාසල් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා සතියේ දින 5 තුලම. අපි හෙට දිනේ සැලසුම් කරනවා බස් රථ 100%ක්ම ලංකාව පුරාම ධාවනය කරන්න. අඩුම වශයෙන් අපිට 90%ක්වත් ධාවනය කරන්න හැකියාව තියෙවි. ඩිපෝ ආශ්‍රිතය වලින් ඉන්ධන ලබා ගැනීමට නොහැකි ප්‍රදේශ. ඒ ප්‍රදේශ වල අපිට බරපතල අර්බුද කීපයක් තියෙනවා බස් ධාවනය කිරීම සඳහා. දරුවන්ට අපහසුතාවක් වුණොත් ගම්බද ප්‍රදේශය තුළ ඒ වගකීම සිපෙට්කෝ ආයතනය ලබා ගත යුතුයි.
මේ අතර රාජ්‍ය ආයතන සංවිධාන සහ ව්‍යාපාර වලට එක් ජංගම දුරකථන අංකයකින් හෝ ජංගම දුරකථන අංක කිහිපයකින් වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. QR කේත ක්‍රම යටතේ අදත් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණා. අද මධ්‍යම රාත්‍රියේ QR ඉන්ධන කෝටාව යාවත්කාලීන වීමටද නියමිතයි. මේ අතර ත්‍රිරෝද රථ සඳහා සතියකට ලබා දෙන ඉන්ධන ලීටර් 4 ප්‍රමාණවත් නොවන බවට අද යළි ත්‍රිරෝද රථ වෘත්තීය සමිතිය අවධාරණය කර සිටියා. ත්‍රිරෝද රථ සඳහා ලීටර් 5ක කෝටා එකක් දීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. කුලී ත්‍රිරෝද රථය සහ පෞද්ගල ත්‍රිරෝද රථ වෙන් කර ගැනීම වැඩපිළිවෙළක් මෙච්චර කාල රජය කරන්න අපොහොසත් වුණා. පරංගියා කෝට්ටේ ගියා වගේ තාමත් බැරිලා තියෙන ජාතික ප්‍රවාහන කොමිසමේ පන සංශෝධනය කරන්න. ත්‍රිරෝද රථ සඳහා අඩුම ගානේ සතියකට කිලෝමීටර් 200ක්වත් දුවන. පෙට්‍රල් ටික දෙන්න ඕනේ සාමාන්‍ය භාවිතා කරන මිනිස්සු. කුලී ත්‍රිරෝද රිදුරන් සඳහා නිශ්චිත වැඩපිළිවෙළ ලබා දීලා අපි නන්නත්තර කළ මහබාර දාලා පස්සේ අපරාධ කරුණා කියලා කියන ලෑස්ති වෙන්න එපා. මේ අතර වැඩිමිලට ඩීසල් අලෙවි කර ඉදිකිරීම සමාගමක ගබඩා පාලකවරයෙකු ඩීසල් ලීටර් 400 සියක් සමග කැකිරාවේදී පොලිසිය අතරංගුවටගෙන තිබෙනවා. මේ අතර පානදුර උතුරු කෙසල්වත්ත ප්‍රදේශයේදී ලීටර් ගෑස් අලෙවි නියෝජිත හලකට වෑන් රථයෙන් පැමිණි පුද්ගලයෙකු අද අලුයම එහි දොරගුළු කඩා ලීටර් ගෑස් සිලින්ඩර් 30ක් පමණ සොරාගෙන තිබෙනවා. එම පුද්ගලයා අදාළ ආයතනයේ තිබූ රුපියල් 30,000ක මුදලක්ද සොරකම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අදාළ සොරකම සිදු කරන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තහනම් කර තිබූ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6ක සහ පුද්ගලයන් 316කගේ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ද්‍රවිඩ සංවිධාන තහනම ඉවත් කිරීමට කටයුතු කළේ කොමන නිර්ණායක මත සිටද යන්න ආරක්ෂක අමාත්‍යාංශය රට හමුවේ පැහැදිලි කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් පවසන්නේ. අසාදුලේකණි නිවත් කරනු ලැබූ ජාත්‍යන්තර සංවිධාන වන්නේ ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය ATC, ගෝලීය දෙමළ සංසදය GTF, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව WTCC, ද්‍රවිඩ ඊළම් ජනතා සම්මේලනය TEPA, කැනේඩියානු දමිළ කොංග්‍රසය CTC, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය BTF. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතිය 1373 යටතේ මෙම අසාදුලේඛනයට නව සංවිධාන සහ පුද්ගලින් පිරිසක් ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව පුද්ගලින් 55 දෙනෙකු සහ සංවිධාන 3ක් අසාදුලේඛනයට ඇතුළත් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ. දාරුල් අදර් හෙවත්, ජමිල් අදර් මොක්ස් හෙවත්, දාරුල් අදර් කුරාන් මද්රසා හෙවත්, දාරුල් අදර් එක් සංවිධානයක්. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය SLISM හෙවත් ජමියා නැමැති සංවිධානය ලෙස තහනමට ලක් වූ නව සංවිධානයක්. සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය මෙලෙස අසාදුලේඛනය ලක් වූ අනෙක් සංවිධානයයි. කෙසේ වෙතත් මෙලෙස තහනමකට ලක් වී ඇති දෙමළ ජාත්‍යන්තර සංවිධාන බොහොමයක් පසුගිය LTT ත්‍රස්තවාදී යුදමය සමයේදී එම සංවිධානයට ආධාර උපකාර කළ බවට චෝදනා එල්ල වී තිබුණා. විවිධ ආකාරයෙන් අරමුදල් රැස් කරමින් ත්‍රස්තවාදීන්ට සිය කටයුතු සිදු කරගෙන යාම සඳහා ජාත්‍යන්තර දෙමළ සංවිධාන රැසක් උදව් උපකාර කළ බවට එවකට පැවති රජයන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයද ප්‍රකාශ කර තිබුණා. කොටි ත්‍රස්තවාදය අවසන් වී දශකයකට අධික කාලයක් අවසන් වී තිබුණද අදාළ ජාත්‍යන්තර දමිළ සංවිධාන මීට පෙර තමන් සිටි අරමුණුවල තවදුරටත් සිටින්නේද ඒවයින් ඉවත් වී ඇද්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර ඇති බවට තොරතුරු නැහැ. මේ අතර අදාළ ද්‍රවිඩ සංවිධාන සහ පුද්ගලින් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ගත් මෙම තීරණය පිළිබඳව රට හමුවේ පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. ඒ තහනම පැනවීමට හේතුපාදක වුණු කරුණු තියෙනවානේ. ඒකට ආරක්ෂක අමාත්‍යාංශය දැන් පැහැදිලුව කියන්න ඕනේ ජාතික ආරක්ෂාවට හානි කර නිසා තමයි මේ සංවිධාන 6 තහනම් කළේ. එතකොට දැන් මේ ආරක්ෂක තර්ජනය නැති වෙලාද? එහෙම නැත්නම් මොකද්ද කරුණු? මේක දැනගැනීමේ අයිතිය මේ රටේ ජනතාවට තියෙනවා. ඒ නිසා ඕන් වහාම මේ පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ. මෙන්න මේ කරුණු නිසා තමයි අපි මේ සංවිධානවල තහනම ඉවත් කළේ. එහෙම නැත්නම් මේ සංවිධාන තම අරමුණු අතහැරලාද? දෙමළ ඊළම බිහි කිරීමේ අරමුණු අතහැරලාද? ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ වලට ඒ කට්ටිය දෙන දායකත්වයේ අතහැරලාද? රණවිරුවන් ජාත්‍යන්තර වශයෙන් දඩයම් කර ගැනීමේ මෙහෙයුම අතහැරලාද? හමුදාව දුර්වල කිරීමේ මෙහෙයුම අතහැරලාද? එහෙම ආරක්ෂක අමාත්‍යාංශයෙන් විධිවත් ප්‍රකාශයක් කරන්න ඕනේ. මේ රටේ ජනතාවගේ අයිතියක් ඒක දැනගන්න එක. එක්කෝ මේ සංවිධාන අරමුණු අතහැර ජාතික ආරක්ෂාවට වෙන හානියක් නැති වෙලා තියෙනවා. මේ දෙකෙන් මොකද්ද උනේ කියන එක මේ රටේ ජනතාවට
දැනගැනීමේ අයිතියක් තියෙනවා. ජාත්‍යන්තරයේ උණුසුම් කරමින් නැති යුවාන් වෑන් 5 චීන නෞකාව අනිතා පෙරවරු 10ට මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා. අදාළ නෞකාව එදින සිට එළඹෙන 22 දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි. සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් පසු නෞකාවට පැමිණීමට අවසර ලබා දීමට තීරණය කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ආන්දෝලනයකට තුඩුදී ඇති යුවාන් වෑන් 5 නෞකාව අනිතා දිනේදී මෙරටට පැමිණීමට නියමිතයි. අදාළ නෞකාවට අනිතා සිට එළමෙන 22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර දුන් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශ වැඩිදුරටත් සඳහන් කළා. අදාළ නෞකාව පසුගිය 10 මෙරටට ළඟාවීමට නියමිතව තිබුණත් ඉන්දියාව දැක්වූ අයහපත් ප්‍රතිචාරයත් සමග නෞකාවේ පැමිණීම ප්‍රමාද වුණා. මෙම නෞකාව පරීක්ෂණ නෞකාවක් ලෙස හැඳින්වුවද බැලස්ටික් මිසයිල් හා චන්ද්‍රිකා ස්ථානගත කිරීම නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවටයි ඉන්දියාව මත පල කළේ. එවන් පසුබිමකයි මෙරට රජයේ චීන නෞකාවේ පැමිණීම ප්‍රමාද කරන ලෙසද ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශයේ චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුල් වීමට අවසර ලබා දීමට තීරණය කිරීමෙන් පසු වරාය පාලකවරයා හෙවත් හාබ මාස්ටර් නෞකාව මෙරටට ඇතුළු වීමට අදාළ ලියකියවිලි සඳහා අනුමැතියද ලබා දුන්නා. ඒ අනුවයි අදාළ නෞකාව මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ. යුවාන් වෑන් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව දැඩි හඬක් නැගූ ඉන්දියාව සිය දැඩි ස්ථාවරයේ තරමක් ලිහිල් කළේ නෞකාවේ ගමන කල් තැමීමට ශ්‍රී ලංකාව කළ දැනුම් දීමත් සමගයි. කෙසේ වෙතත් චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් බව ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන්දියාව මෙතෙක් ඊට ප්‍රතිචාරයක් දක්වා නැහැ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. එක් පැත්තකින් ඉන්දියාව. ඉන්දියාව කියන්නේ සාක් කලාපේ බලවතා. අනිත් පැත්තෙන් චීනය. චීනය කියන්නේ අද ලෝක බලවතුන් අතර කරට කර සිටින ආසියානු බලවතා. ලෝකයේ විශාලතම ආර්ථිකය තවමත් හිමිවැත්තේ ඇමරිකා එක්සත් ජනපදයට බව ඇත්ත. නමුත් අද වන විට චීනය මේ විශාලතම ආර්ථිකයක කරට කර තරඟ කරමින් ඉන්නවා. සමහර ආර්ථික විශේෂඥයින්ට අනුව චීනය තව අවුරුදු කිහිපයක් ඇතුළත ඇමරිකානු ආර්ථික අනිවාර්යයෙන්ම හොල්ලනු ඇති. ඒ නිසාම අද ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ ප්‍රබලතම සතුරා ලෙස මේ ආසියානු බලවතාව හඳුනගෙන අවසන්. මේ චීන නැගී සිටීම තුළ තම බලය ආසියාව තුළ ශක්තිමත් කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියා කරන බව, ඒ සඳහා වන සියලු දහං ගැට ගහන බව අමතක කරන්න හොඳ නෑ. ඒ සඳහා ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදය සමග එක පයින් සිටගෙන සිටින බවත් අමතක කරන්න එපා. කොහොම නමුත් ඉන්දියාවත් චීනයත් අද බංකොලොත් ශ්‍රී ලංකාව ගිරියට හසු කරගෙන අවසන්. ඒ සඳහා මේ රටවල් දෙකම අද භාවිත කරමින් ඉන්නේ අපේ ණය කන්දයි, බංකොලොත් බවයි. ඇත්තම කිව්වොත් දැන් ශ්‍රී ලංකාව ගෝලීය බලවතුන්ගේ රංගන වේදිකාව බවට පත්ව අවසන්. ශ්‍රී ලංකාව ක්‍රීඩා පිටිය බවට පත්ව තිබෙනවා. බෝලයයි පිත්තයි ක්‍රීඩකිනුයි විතරක් නෙමෙයි විනිශ්චයකරුවන් සියල්ලම සපයන්නෙත් එක්කෝ චීනය නැත්තම් ඇමරිකාව ප්‍රමුඛ ඉන්දියාව. ඊට කදිම උදාහරණයේ චීන නැව. අප මීට පෙරද ටෙලිවැකියෙන් කිව්වූ පරිදි යුවාන් වෑන් 5 නෞකාවට ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ඒමට අවසර දීමට අද සිදුව තිබෙනවා. මේ අවසරය දෙන්නෙත් හිත රිදෝගෙන යම් අමනාපයක් හදාගෙන ඒ මුලින්ම හා එන්න කියලා කිව්වා. ඊට පසුව ඉන්දියානු විරෝධය හමුවේ හා දැන්ම එන්න එපා කිව්වා. එතකොට චීනය මතක් කළා, එහෙමද, එහෙමනම් IMF ණය ප්‍රතිව්‍යුහගත කරන්න එනවලකෝ, එදාට බලාගමු කියලා. ආයේ අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා
තරහ වෙන්න එපා. හයියෙන් එන්නේ නැතුව අන්දමන් දූපත් පැත්තට ගිහිල්ලා ඉන්දියාවත් පොඩ්ඩක් අන්දමන්ද කරමින් හිමින් හම්බන්තොටට එන්න කිව්වා. මතකද අර රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය නතර කරගෙන පසුව යන්න දීලා ඊට පස්සේ දහ අතේ සමාවිල්ලමින් රුසියාව ළඟ වැඳ වැටුණා නේද? අන්න ඒ වගේ. දැන් අනිද්දා වෙනකොට, ඒ කියන්නේ 16 වෙනිදා වෙනකොට චීන යුවාන් වැන් 5 නෞකාව හම්බන්තොටට එනවා. ඇත්තටම අපට මේ මොකද වෙමින් තියෙන්නේ? වෙමින් තියෙන්නේ විදේශ ප්‍රතිපත්තියක් නැතිකම. අවසර දෙනවා, ආයේ පා කියනවා. ඒක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය. මාරයි නේද? අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ඇත්තටම අන්දමන්ද වෙලා කටයුතු කිරීම, මේ වගේ නැව් අර්බුද අනාගතයේදී නැව් ටෝක් බවට පත් කිරීමට හේතු වන්නට පුළුවන්. ඇත්තටම අපේ රටට අද දේශපාලනීකරණය වුණේ නැති මානව සම්පතක් අවශ්‍යයි. මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. ඇත්තටම අපේ රටට අද දේශපාලනීකරණය වුණේ නැති මානව සම්පතක් අවශ්‍යයි. විශේෂයෙන්ම විදේශ කටයුතු සඳහාත් එහෙම තමයි. ඊට ඇති කදිම උදාහරණේ ඉන්දියාව. වත්මන් ඉන්දිය විදේශ ඇමති අරන් බලන්න සුබ්‍රමණියම් ජයශංකර්. ඔහු ඉන්දියාවේ අදට සිටින පරිණතම පළපුරුදුම විදේශ සේවා නිලධාරියා. ඔහු විදේශ සේවයට එක්ව ඇත්තේ 1977. ඔහුගේ විදේශ සේවා කාලය අවුරුදු 45කටත් වැඩි. සෝවියට් දේශයේ සේම චීනයේද විශාල කාලයක් ඉන්දිය තානාපතිවරයා ලෙස සේවය කර තිබෙනවා. රුසියානු බස, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ජපන් සේම හංගේරියානු ඇතුළු තවත් භාෂා කීපයක්ම මේ ඉන්දියානු විදේශ ඇමති ජයශංකර්ට කතා කරන්න පුළුවන්. නරේන්ද්‍ර මෝදි තම විදේශ ප්‍රධානියා ලෙස පත්කරගෙන සිටින්නේ මිහසල බුද්ධිය අත්දැකීම් සහ පරිණතභාවයේ සහිත ජයශංකර්වයි. ඒකට අපේ රට විශේෂයෙන් අදත් අපේ තානාපති සේවය මහලු මඩමක් වගේ, දේශපාලන අනාථාගාරයක් වගේ. අනාගතයේදී සමහර විට පින්නවල අලි අනාථාගාරය වගේ වෙන්නත් පුළුවන්. ඡන්දවලින් පරදින අයට අන්තිම කාලයේ සැප ගන්න, විවේක ගන්න, නිවාඩු ගන්න යවන සැපගාරයේ බවට විදේශ සේවය පත් කර අවසන්. ඒ නිසා ඇත්තටම මේ ගානටවත් අපේ රට ලෝක බලවතුන්ගේ ගිරේට අහුවෙලා තාම අර 3-4-5කට විතර කැපිලා වෙන් වෙන්නේ නැතුව තියෙන එක, ඒකත් හරි පුදුමයි. දැන් මේ දවස්වල ලොකුම කතාව මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුව. එක්කෝ මෙහෙම කියමුකෝ, සර්වපාක්ෂික වැඩපිළිවෙලක් නේද? ඒකත් හොඳයිනේ අරකට වඩා. ඔය මොක වුණත් ඇමති මණ්ඩලයේ අනිවාර්යයිනේ නේද? පක්ෂ හැටියට කොහම වුණත් මැති ඇමතිකම් වලට ඒ ලැබෙන වරප්‍රසාද වලට අද හෙට බල්ටි ගහන අය නම් ඕන තරම් ඉඳීවි. අපේ ඉල්ලීම පුළුවන් නම් ඔය සර්වපාක්ෂික ආණ්ඩුව හරි, එහෙමත් නැත්නම් සර්වපාක්ෂික වැඩපිළිවෙල යටතේ හරි මැති ඇමතිකම් 15කට විතර සීමා කරගන්න. ඒ වගේමයි ජනාධිපති රනිල්ට අපූරු අභියෝගයක් කරන්න කැමති. හැකිනම් නියම වෘත්තීය සුදුසුකම් හැකියාවන් ඇති අයව විද්‍යාත්මක ක්‍රමයට පත් කරලා පෙන්වන්න. අද අපේ රටට ඕන වෙන්නේ ඔය ඉන්දියාවේ විදේශ ඇමති ජයශංකර් වගේ පත්වීම්. ඒක සියලුම නිලධාරින්ගේ ඉඳලා මැති ඇමතිකම් දක්වාම වලංගුයි. ඒ වගේම තමයි ඉතින් එහෙම පත්වීම් දෙන්න බැරි නම් පත් කරන්න අය නැත්නම් ඉතින් අඩුම ගානේ ඔය බලහත්කාරයෙන් ඉඩමක් ගොඩ කරලා, ඉඩම් කොල්ල කාලා, පිස්තෝල පෙන්නලා, චෙක් හැම ලියාගන්න අය ඉන්නවනේ නේද? ආන් එහෙම ඉන්න කෙනෙකුට ඉඩම් ගොඩ කිරීම, වැලි ගොඩ දැමීම, කඳු කැපීම වගේ ඒවත් එක්ක නාගරික ග්‍රාමීය සංවර්ධන ඇමතිකමක් දුන්නොත් අර තරමක හරි විද්‍යාත්මක ඇමතිකමක් වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර තිබුණා. ඒ ඔහු අගමැති ලෙස කටයුතු කළ කාලයේදී එම කමිටුව හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සිදු කළ යුතු බවයි කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසන්නේ. ජනාධිපතිවරයා ඒ පිළිබඳව සාධනීය ලෙස කටයුතු කළොත් ඔහුව පිළිගැනීමට සූදානම් බවද උන්වහන්සේ අද ප්‍රකාශ කළා. සුදතුම් පියතුමන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විඳිතින්ට ලබා දුන් මූල්‍ය ආධාර බෙදා දීමේ දෙවන අදියරට එක්වෙමින් කාඩිනල් හිමියන් මේ බව සඳහන් කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ වින්දතීන් හට පාප් වහන්සේ ලබා දුන් මුදල් ආධාර ලබා දීම අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. ඒ කොළඹ කොච්චකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේදී. අපි දන්නවා සාමාන්‍ය ලංකාවේ යුක්තිය කියන එක ඉෂ්ට වීම තාමත් දුර්වල අඩියකයි අද පවතින. ඒට හේතුව මේ නායකයෝ ඇවිල්ලා ඔක්කොමල්ලම කළේ නීතියේ ස්වාධීනත්වය නැති කර දැමීමයි. නීතියට ඇඟිලි ගැසීමට දේශපාලන නායකත්වයට ඉඩ නොතිබිය යුතුයි කොයිම ආකාරයකට. මම පාස්කු ප්‍රහාරය ගැන විතරක් නෙමෙයි කියන්නේ. තවත් සිද්ධීන් බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා ඉතිහාසය තුළ. ඒවා සේරම තාපත් එක යට හැංගිලා තියෙනවා. අතාරින්නේ නැහැ මේ අරගලේ යනවා දිගටම. මේ ජනාධිපතිතුමා පත් කරපු ඒ පාර්ලිමේන්තු කාරක සභාව කියපු දේ විග්‍රහ කරන්නට මේ ජනාධිපතිතුමා බැඳිලා ඉන්නවා. ඒ නිසා මා ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාට කරුණා කරලා අවංක වෙන්න. ඔබම පත් කරපු තේරීම් කාරක සභාව කියලා තියෙන දේ ගැන විග්‍රහ කරන්න අපි ඔබතුමාව පිළිගන්නේ අන්න එහෙම සාධනීය ලෙස කටයුතු කළොත් පමණයි. නැත්නම් අපිට ඔබතුමා කියන වචන වලින් වැඩක් නැහැ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අම්මලගේ පෝෂණ සලාකයට වැඩිය ඇමතිවරුන්ට තනතුරු ලබා දීම අද රජයට ලොකු වෙලා තිබෙනවා. ඒකට අපි තරයේ විරුද්ධයි. වැරදි මාවතේ ගිහිල්ලා ගොවියට අහිමි කරපු පෝරටි, තෙල් පෝරටි, කෘෂි රසායන, වල්නාශක ටික අපේ රජයක් යටතේ ගොවියට දරාගත හැකි මිලකට අපි ලබා දෙනවා. දකින්නේ නැහැ තාම සර්වපාක්ෂික සමුලුවක් ඇඳෙව්වා. අපි දකින්නේ නැහැ තාම ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. දැන් ජනාධිපතිතුමා පක්ෂ සියල්ලම හමු වුණා. නමුත් මේක ඉදිරියට යන්නේ නැත්තේ ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම ඇතිවන යම් කිසි බාධා කිරීමක්ද කියලා අපට පැහැදිලි නැහැ. අපේ මිනිස්සු අලුතෙන් හිතනවා නම් අලුත් විදියකට මේ රට හදා ගන්න පුළුවන්. මම බෑ කියන්නේ නැහැ. මට නම් දැන් ඇති. මම එන්නේ නැහැ. දේශපාලන වැඩවලට එන්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුව නරකනම් පෙරලන්න එන්න එපේ. එහෙම අවස්ථාවක තමයි තේ ඉන්නේ ඉතලා. අද ඉන්නේ මේ අපි කැමති නායකයෝ නෙවෙයි. අපිට වෙන අය දෙන්න නායකයෝ අරන් අපි යන්නේ. ඉස්පිල්ලක් පාපිල්ලක අඩුපාඩුවක් හොය හොය මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි කියන එක වෙනුවට සියලුම පාර්ශ්වකරුවන් එකට එකතු වෙලා ප්‍රායෝගික විසඳුමක් කරා යන එක තමයි අද රටේ අවශ්‍යතාවය. ප්‍රබල වශයෙන්ම මේකට විරුද්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. රට ගැන ආදරයක් තියෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවේදී කළ යුත්තේ සර්වපාක්ෂික රජයට එකතු වෙන එක. මේ අවස්ථාවේ රටේ ජනතාව මේ වැටලා ඉන්න තැනෙන් ගොඩ ගන්නන පරණ කණ්ඩායමත් එක්කම ඒ අයම ආපහු ඇමතිවර හැටියට විශාල ඇමති මණ්ඩලයක් හදාගෙන යන්න හිතනවා නම් ඒක වැඩි දුර යන ගමනක් නෙවෙයි කියන එකත් අපි පැහැදිලිවම කියන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් එකේ හිටපු ඇමතිවරු ගණනාවකට ආපහු ඇමතිකම් දෙන්න ලෑස්ති වෙනවා. ඊට අමතරව තවත් 10 දෙනෙකුට ඇමතිකම් දෙනවා කියන එක තමයි අද මාධ්‍ය තුල දැක්කේ. මෙතන රාජපක්ෂලාගේ හොල්මන් හරහා නැවතත් මේ රජයේ වැඩ කටයුතු ඉස්සරහට යන බවක් තමයි මට නම් පේන්නේ. අපි තීරණය කළා තියෙනවා මේ රටේ ජනතාවට අවශ්‍ය විපක්ෂයේ සහයෝගය ලබා දෙන්න. අපි යම්කිසි වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රමාණවත් පොහොර සහ වල්නාශක නොමැතිවීම හේතුවෙන් මෙවර යලකන්නේ වගා කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මෙම තත්ත්වය හමුවේ අපේක්ෂා කළ තරම් මස්වැන්නක් ලබා ගැනීමට හැකිවන්නේ නැති බවයි ගොවීන් පවසන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යලකන්නේ වගා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එලෙස වගා කළ කුඹුරු වලට දින 45කින් රතුකුඩු පොහොර යෙදීමට අවශ්‍යව තිබුණත් රජය තාමත් ගොවියන්ට පොහොර ලබා දී තිබුණේ නැහැ. රතුකුඩු නැති නිසා මෙවර වී අස්වැන්න 50%කින් පමණ අඩුවිය හැකි බවයි කවුඩුළු වැව ගොවි සංවිධානය පවසන්නේ. රතුකුඩු පොහොර නැති නිසා වී බොල් තත්ත්වයට පත්ව ඇති බවයි ගොවියන් චෝදනා කරන්නේ. රතුකුඩු පොටෑෂ් නැති නිසා මේ කරලේ 50%ක වගේ ප්‍රමාණයක් තියෙන. ඒකත් කරලයට බාග. ඉතින් මේක වැඩක් නැහැ. මෙහෙම දැන් මේක මේ පොටෑෂ් දාලා ඇත්තෙන් වැඩක්ම නැහැ. ගෝඨාභය මහත්තයා ගොයිය ඉවරම කරලා දැම්මා. ඒක ඉතිහාසගත වෙනවා. ගොයිය ඉවර කරපු පළවෙනි ජනාධිපති. අද ඒ හින්දා එන්න බැරුව රට පුරා ලෝක පුරා පැනලා ඇවිද ඇවිදින්න. මේක අස්සන්න ගොඩක් අඩු වෙනවා. මේක අස්සන්න අඩු වෙන ප්‍රධාන හේතුව තමයි මේ ඇටේ පෝෂණය වෙන්න පොටෑෂ් නැහැ. පොළවේ තියෙන පොටෑෂ් ටික නැති වුණා. ඔතන මේක පොටෑෂ් නොමැතිකම නිසා මෙන්න මේක ලොකු අත්හැරන ලොකු බලපෑමක් තිබෙනවා. එතකොට අපි විශ්වාස කරනවා අක්කරකින් විශාල 150ක් ගත යුතුයි. හැබැයි මේ මොහොත වෙන අක්කරකින් අපිට අක්කරකින් විශාල 75ක් පොළොන්නරුව දිස්ත්‍රික්කේ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා මේ පොටෑෂ් නොමැතිකම නිසා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා දීපල්ලා ගොවියට සුදුසු පොහොර වර්ග කැකිරාව කලාවැව ප්‍රදේශයේ වගා කළ එළවලු සහ ගොයම් වගාවන්ට අවශ්‍ය දිලීර නාශක සහ ජලය නැති නිසා එම වගා කටයුතුත් විනාශ වී තිබුණා. තෙල් බෙහෙත් පොහොර නැති නිසා වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ගොවියන් පැවසුවේ. මෙම අර්බුදකාරී තත්ත්වය ගල්කිරියාගම කලාවැව ආදී ප්‍රදේශවල බහුලව දක්නට ඇති බව ගොවියන් පැවසුවා. මේකට මේ ගෙඩි නෑ මහත්තයා පොහොර ප්‍රශ්නේ තමයි තියෙන්නේ. කහා ගහිලා දිලීර නාශක නැහැ.
මැංගෝ සෙප් නැහැ. එහෙන් මෙහෙන් තිබ්බ මහත තැන්තැන් වල එවුවා ඉතින් අධික ගණන්. 4000යි 5000යි මිලි 250. එහෙම ඉතින් අරගෙන අපිට ගොවිතැනක් කරන්න වත්කමක් නැහැ ඉතින්. මේ තියෙන තත්ත්වෙත් එක්ක. ගොයම ඇවිල්ලා බණ්ඩි ඇවිල්ලා දැන් කරලා කූඩින්න ඕන ගොයමම. ගොයන් වලින් වැඩක් නැහැ. මේක වල තෙල් ගහන්න නැතු මේ තනකොළ. මෙව්ව ඇවිල්ලා කුඩු මෙටි. මේවට ගහන්න තියන එම්මැට එම්50 ඒවා තියෙන. ඉතින් කුමිනාස උකුවත් නැහැ. මේකේ රසයක් නැහැ. පොහොර රසයක් නැහැ. මේකේ පොහොර රසය නැති නිසා තමයි මේ ඇවිල්ලා ගෙඩිය මෙහෙම බලන්න ගෙඩියක හැටි. මේ ගෙඩිය මේ වෙනකොට දැන් අපිට විකුණන්න පැහිලා දෙන්නේ. දැන් පැහුණට ගෙඩිය ලොකු නැහැ. මොකද මේකට පොහොර නැහැ. තම මේ පාර වගා කරපු ඔක්කොම හානි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කලට වේලාවට තෙල් පොහොර ටික ගහ ගන්න නැහැ මේ. දිලිල ඇවිල්ලා තියෙනවා මේ. සම්පූර්ණ මේකේ පණුවා මේ. කිව්වාගේ. සම්පූර්ණ මෙව්වා වෙලා මේ. තිබුණා වූ තත්වයටත් වඩා ඌ බරපතල තත්වයකට තමයි 2022 ඒ යලකන්නේ තුලදී ගොවි ජනතාවට මුහුණ පාන්නට සිද්ධ වුණේ. වෙනි තත්වයන් තුල යලකන්නේ වී වගාවේ අස්වැන්න පවා නැවත වතාවක් 145ක 50ක ප්‍රමාණයකින් අඩු වීමයි. ඊ අස්වැන්න අඩු වුණත් පාරිභෝගිකය කරා ළඟා වීමට ගන්නා වූ කාලය වැයීම තුළ නොදුවන හානිය වැඩිවීම නිසාත් මිල අධික වීම අපිට වළක්වා ගන්නට බැරි වෙනවා. මෙහින් තලය ඉහළගම ප්‍රදේශයේදී විදුලි සැරවැදීමකින් දල ඇතකු ඇතුළු අලින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හෙට දිනේ සිදු කිරීමට නියමිතයි. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවන්නේ මිහින් තලය ඉහළගම ප්‍රදේශයෙන්. මෙහින් තලය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වී ඉහළගම ප්‍රදේශයේ මිය ගොස් සිටි වනාලින් තිදෙනෙකුගේ සිරුරු අද ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් වනජීවී කාර්යාලයට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර වනජීවී නිලධාරීන් සහ පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණා. දල ඇතෙකු සහ වයස අවුරුදු 5ක පමණ වන අලි පැටවෙකුද මියගොස් සිටියේදී හමු වී ඇති බව වනජීවී නිලධාරීන් පැවසුවා. මියගිය අලියාට වයස අවුරුදු 15ක් පමණ වන බව සඳහන්. දල ඇතා සහ අලියා අස්වැන්න නෙලනලද කුඹුරු යායක් ආසන්නයේ වැටී සිට ඇති අතර මියගිය කුඩා අලි පැටවා අත්හැර දමා තිබූ හේන් වගා බිමක වැටී සිට තිබෙනවා. අලින් තිදෙනා විදුලි සැරවැදීමකින් මියගොස් ඇති බවටයි සැක කරනු ලබන්නේ. අලින් මියගොස් සිටි ස්ථානයට යාබද්ද නිවසේ හිමිකරු මේවන විට වනජීවී නිලධාරීන්ගේ බහරයට ගෙන ඇති අතර ඔහුගේ ඉඩම ආසන්නයේ තිබී විදුලි රැහන් සහ රැහන් ඇදීම සඳහා යොදාගත් කණු කිහිපයක්ද වනජීවී නිලධාරීන් සිය බහරයට ගත්තා. මියගිය වනාලින් දෙදෙනා සහ ඇතාගේ මරණ පරීක්ෂණ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිත බව අනුරාධපුර කලාප බහර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ප්‍රකාශ කළා. ලෝකේ පුරාම විදුලි ත්‍රිරෝද රථ සඳහා අද වන විට විශාල ඉල්ලුමක් ඇතිවෙමින් තිබෙනවා. පරිසර හිතකාමී කාර්යක්ෂම සහ ඉන්ධන අවශ්‍ය නැති විදුලි ත්‍රිරෝද රථය අනාගතයේ පොදු සේම පෞද්ගලික ප්‍රවාහනයේද විප්ලවීය සාධකයක් වන බවයි ප්‍රවාහන විශේෂඥයින් පෙන්වා දෙන්නේ. අපේ රටේ ත්‍රිරෝද රථය මගී ප්‍රවාහනයේ ප්‍රධානතම සාධකයක්. පවුලේ වාහනය විදිහටත් ජනප්‍රිය වෙලා තියෙන්නේ ත්‍රිරෝද රථයයි. ඒ වගේම මෙරට දශක ගණනාවක් පුරා අතිශය සාර්ථකම එකම ස්වයං රැකියා ව්‍යාපෘතිය උනේත් ත්‍රිරෝද රථ කර්මාන්තයයි. අද වන විට මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 6ත් 7ත් අතර. ඉන්ධන හිඟය නිසා ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ත්‍රිරෝද රථ කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. මේ නිසා ත්‍රිරෝද රථ රැකියාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත හරහා ජීවත්වන ලක්ෂ 50කට 60කට අධික පිරිසකට විවිධ ආර්ථික ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන හිඟය සහ අමතර කොටස් මිල ඉහළ යාමත් එක්ක ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමා තිබෙනවා. මෙය ත්‍රිරෝද රථ මගින්ද කබලින් ලීපට ඇද දැමීමක්. මේ සඳහා ඇති හොඳම විසඳුම මේ කර්මාන්තය විනාශ කිරීම නෙවෙයි, විකල්ප සොයා බැලීම. මෙහිලා දැනට ඇති හොඳම විකල්පය විදුලි ත්‍රිරෝද රථයයි. කලක් ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවලට සීමා වූ ත්‍රිරෝද රථ අද වන විට බටහිර රටවල්ද අත්හදා බැලීම ආරම්භ කර අවසන්. විශේෂයෙන්ම ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ විදුලි ත්‍රිරෝද රථයට. ලෝකයේ ප්‍රධානතම කැබ් රථ සේවාවක් වන ඔලා විදුලි ත්‍රිරෝද රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ එංගලන්තයේ ලිවර්පූල් නගරය ආශ්‍රිතවයි. 2030 වන විට ලෝකයේ විදුලි ත්‍රිරෝද රථ වෙළඳපොළ ඩොලර් මිලියන 1100 ඉක්මවනු ඇතැයි මේ වන විට ගණන් බලා තිබෙනවා. ශ්‍රී ලංකා රජයේද ඉතා ප්‍රගතිශීලී පියවරක් පසුගිය දිනක ප්‍රකාශයට පත් කළා.
ඒ වත්මන් මෝටර් රථ පනත සංශෝධනය කර විදුලි ත්‍රිරෝද රථ සඳහා අවස්ථාවක් ලබා දීමටයි. ඒ වගේම දැනට කර්මාන්ත අමාත්‍යාංශයේ හඳුන්වා දී තිබෙන 25%ක දේශීය අගය එකතු කිරීමේ නීතිය ප්‍රායෝගික නැහැ. මෙහිලා විදුලි ත්‍රිරෝද රථ සඳහා දේශීයව අගය එකතු කිරීම 10%කින්වත් පහළ හෙළිය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ත්‍රිරෝද රථ ආරෝපණය කිරීම සඳහා දිවයින පුරාම සූර්ය විදුලි බල පද්ධති ඉදිකිරීමද කළ යුතුයි. එමකින් නව රැකියා උත්පාදන මාර්ගද උදාවන බව කිව යුතුයි. සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක් සූර්ය බලයෙන් හෝ නිවසේ ඇති විදුලි පේනුවකින් ආරෝපණය කිරීම කළ හැකි. පැය 3ක ආරෝපණයකින් කිලෝමීටර 80ක් හෝ 100ක දුරක් දහවණය කිරීමට මේ තුලින් අවස්ථාව තිබෙනවා. තිදෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි නිසා විදුලි ත්‍රිරෝද රථ වහා හඳුන්වා දිය යුතුයි. ඉන්ධන අවශ්‍ය නැති, කාබන් විමෝචනය නැති, පරිසර හිතකාමී, ආර්ථික වශයෙන් විශාල ලෙස වාසිදායක විදුලි ත්‍රිරෝද රථ වහා හඳුන්වා දිය යුතු බවයි විශේෂඥයින්ගේ මතය වී තිබෙන්නේ. ඒ වගේම දැනට ඇති ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමද වහා සිදු කළ යුතුව තිබෙනවා. මේ සඳහා බැංකු ආශ්‍රිතව විශේෂ ණය යෝජනා ක්‍රමයක් සේම යම් විශේෂ බදු සහනයක්ද ලබා දිය යුතුව තිබෙනවා. දැනට රට තුළ පවතින ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කළහොත් ආම වශයෙන් මාසකට රුපියල් බිලියන 3කට අධික මුදලක් ඉතිරිවනු ඇති. දැන් සියත පිටිය. ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය අද පස්වරුවේ සමත් වුණා. ඒ ප්‍රබල රාජකීය කණ්ඩායම ලකුණු 15-21 ලෙස පරාජයට පත් කරමින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.